අද අපි explain කරන්න යන්නේ goblin korean drama එකේ 14 වෙනි episode එක. කලින් episode බලන්න description එකට යන්න. Park Jun Won අවතාරයේ ජීවුන්ටක්ට වැහිලා goblin ගේ කඩුව අදින්න හදනවා. Ripper Park Jun Won ගේ නම තුම්පාරක් කියලා ජීවුන්ටක්ගේ ඇඟෙන් එලියට ගන්නවා. Goblin ජීවුන්ටක්ගේ අත් දෙකෙන් කඩුව ඇදගෙන ඒ කඩුවෙන් Park Jun Wonව විනාශ කරනවා. අවසානයේදී ජීවුන්ටක් අඩද්දිබ goblin අතුරුදහන් වෙනවා. Goblin ඇත්තටම අතුරුදහන් වුණාද? Goblin හිතුවා වගේ ජීවුන්ටක් තේහි එක කැනඩාවට යයිද? Sunny Ripper දෙන්නට මොනවා මේ හැමදේම දැනගන්න ඩ්‍රාමා එකත් එක්ක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් අපි ඩ්‍රාමා එකට යමු. ගොබ්ලින් ජීවුන්ටක්ගේ අත්වලින් කඩුව ඇදගෙන ඒ කඩුවෙන් පග් ජුන්වන් පාලකයාගේ අවතාරය විනාශ කරනවා. එයා එහෙමම දන ගහගෙන රිපර්ට කියනවා. "උතුමාණෙනි අවසානයේදී මට පුළුවන් වුණා වීරෝදාර ලෙස මැරුණු බවට ඔබට දන්වයවන්න කියලා." ඒ එකම කඩුව අතුරුදහන් වෙනවා. රිපර් හොඳටම අඬනවා. ජීවුන්ටක් සිහි ඇවිත් කෑ ගහගෙන ඇවිත් ගොබ්ලින්ව බදාගෙන අඬනවා. ජීවුන්ටක් කියනවා එයාව තනි කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණ හින්දා යන්න එපා කියලා. ගොබ්ලින් කියනවා එයා දෙවියන්ගෙන් ඉල්ලලා බලන්නම් කියලා අවුරුද්දේ පළවෙනි හිම වැටීමේදී එන්න දෙන්න පුළුවන්ද කියලා ජීවුන්ටක් යන්න එපා කියලා අඬද්දි ගොබ්ලින් පළවෙනි වතාවට ජීවුන්ටක්ට ආදරෙන් ආදරෙයි කියනවා. ගොබ්ලින් ඇස් පියාගත්තම එයාව ගිනි පුපුරු වගේ වෙලා අතුරු දහන් වෙනවා. ජීවුන්ටක් කෑ ගහලා අඬනවා. හැමෝගෙම මතකයන්ගෙන් ගොබ්ලින්ව මැකිලා යනවා. ගොබ්ලින් දියපු හැමදේමත් මැකිලා යනවා. ජීවුන්ටක්ගේ මතකයන්ගෙනුත් ගොබ්ලින් හැමීට මැකිලා යන්න යද්දි ජීවුන්ටක් ඉක්මනට පොතක් අරන් අඬ අඬ ලියන්න ගන්නවා. එයා කියනවා එයාට මතක තියාගන්න ඕනේ කියලා. එයා ගොබ්ලින්ගේ නම කිම්ෂින් කියලායි. එයාට තිබුණ දුක හිතෙන හිනාවක් කියලායි. එයා ඉන්නේ වැස්සත් එක්ක අවුරුද්දේ පළවෙනි හිම වැටීමත් එක්ක කියලායි. එයා වෙච්ච පොරොන්දුව රකී කියලා මතක තියාගන්න කියලායි. වගේම ජීවුන්ටක් එයාගේ මනමාලි කියලායි ඒ පොතේ ලියනවා. ඊට පස්සේ හිම කාන්තාරයකට සමනලෙක් කෙනව පෙන්නනවා. එතන ගොබ්ලින් ගෝරියෝ ජෙනරාල් ඇඳුමෙන් ඉන්නවා. දෙවියෝ කියනවා ගොබ්ලින්ව හැමෝගෙම මතකෙන් මකනවා. ඒක තමයි දෙවියන්ගේ කරුණාව කියලා. ගෝඩ් මදර්ගේ කටහඬ ඇහෙනවා. එයා කියනවා දැන් ගොබ්ලින්ට ඇස් දෙක පියාගෙන සමාදානයේ සැතපෙන්න පුළුවන් කියලා. ගොබ්ලින් දෙවියන්ගෙන් ඉල්ලනවා එයාට එහෙ නවතින්න දෙන්න කියලා. මොකද එයා හුලඟත් එක්ක වැස්සත් එක්ක පළවෙනි හිම වැටීමත් එක්ක ජීවුන්ටක් ළඟට යන්නම් කියලා කියනවා. දෙවියෝ කියනවා මම ඔයාගේ ජීවිතේ හැම අවස්ථාවකම හිටියා. ඒත් මෙතනදි මම නැහැයි කියලා. ඒ කියන්නේ දෙවියොත් මෙතනදි ගොබ්ලින්ව අතාරිනවා. ආයමත් ගෝඩ් මදර් වයසක පෙනුම අරගෙන වූෂික්ට ගොබ්ලින්ගේ කතාව කියනවා. එයා කියන විදිහට ගොබ්ලින් මේ ලෝකේ යාෆ්ටර් ලයිෆ් එකයි අතර හිර වෙලා තනියමයි ඉන්නේ. එතන දෙවියන්වත් ඉන්න තැනක් නෙමෙයි. වූෂික් කහනවා ඉතින් ගොබ්ලින්ට මොනවා වෙයිද කියලා. ගෝඩ් මදර් කියන්නේ ගොබ්ලින්ගේ ශරීරයේ සීතල වේ. එයා නිමක් නැති හිස් අවකාශයේ දිගටම ඇවිදගෙන යාවි කියලායි. අවුරුදු 9ක් ගත වෙනවා. ජීවුන්ටක් දැන් රේඩියෝ PD කෙනෙක්. අදිසිය වහින්න ගන්න ඉඳ එයාට වැඩසටහනේ පිටපත කාලගුණයට ගැලපෙන විදියට ආයෙත් වෙනස් කරන්න වෙනවා. වැඩ ඉවර වෙලා යන ජීවුන්ටක් වැස්ස දිහා බලාගෙන වේදනාවෙන් වගේ ඉන්නවා. එයාගේ ඇහෙන් කඳුලක් වැටෙනවා. කැෆේ එකකදී ජීවුන්ටක් පිටිපස්සෙන් රිපර් ඉන්නවා. හැබැයි දෙන්නට දෙන්න අඳුරන්නේ නැහැ වගේ. ගෙදරාව ජීවුන්ටක්ට මතක් වෙනවා අවුරුදු 9 රිපර්ව හම්බ වුණා කියලා. එයා කැෆේ එකේදී දැක්කේ ඒකේ නාමද කියලා ජීවුන්ටක් හිතනවා. එයාට වරදින් නැති කියලා ආයෙත් හිත හදාගන්නවා. කොහොම වුණත් දැන් ජීවුන්ටක්ට වයස අවුරුදු 29යි. එයා එයාගේ බෙල්ලේ තියෙන මාළේ කවුරු දුන්නද කියලා කල්පනා කරනවා. එයාට මුකුත් මතක නැහැ. තවමත් ගොබ්ලින් හිමකාන්තාරේ තනියම ඇවිදගෙන යනවා. ජීවුන්ටක් එයාගේ කවි පොතේ පිච්චිලා තියෙන වාක්‍ය මොකක්ද කියලා කල්පනා කරනවා. ජීවුන්ටක් චිකන් චොප් එකට යනවා. තනි වෙනදටත් වඩා ලස්සනයි. තනි ජීවුන්ටක් ගෙන් අහනවා ඇයි මූණ අවුල් වෙලා කියලා. ජීවුන්ටක් කියන්නේ එයාගේ රේඩියෝ වැඩසටහනේ ඇඩ් නැති ඉඳ ළඟදි මෙයාව අස්කරයි කියලා. එතෙන්ට පන්ති නායිකා වෙනවා. එයා දැන් ලෝයේ කෙනෙක්. දෙන්න හොඳම යාළුවා. යාළුවා ජීවුන්ටක්ට බ්ලයින්ඩ් ඩේට් එකක් ලෑස්ති කරලා. ඒත් ජීවුන්ටක් ඒකට කැමති නැහැ. සනි කියනවා ඩේට් එකට යන්න. නැත්තම් එයාටත් සනි වගේ තනියෙන් ඉන්න වෙයි කියලා. ජීවුන්ටක් ගෙදර යදී තරුණ අවතාරේ ජීවුන්ටක්ව තවත් අවතාරයකට පෙන්නලා කියනවා එයා කාලෙකට කලින් ගොබ්ලින්ගේ මනමාලි කියලා. එයාට ඉස්සර අවතාර පෙනුණා කියලා දැන් පේන්නේ නැහැ කියලාත් කියනවා. ජීවුන්ටක් ගෙදර ඇවිත් හොඳටම අඬනවා. එයාට හිතාගන්න බෑ ඇයි එයා මේ තරම් දුකෙන් කියලා. ගොබ්ලින් තාමත් හිමකාන්තාරේ ඇවිදිනවා. එයාගේ අතේ ජීවුන්ටක්ගේ ගිවිසුම තියෙනවා. එයා වැටිලා ඉන්නකොට ගිවිසුම අතින් පාවෙලා යනවා. ගොබ්ලින් ඒක පස්සෙන් දුවනවා. ඒ අවුරුද්දේ පළවෙනි හිම වැටීම සිද්ධ වෙනවා. ගොබ්ලින්ගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. මේ අතර ජීවුන්ටක් බර්ත්ඩේ කේක් එකක් තියාගෙන හිතනවා කාවද එයාට අමතක වුණේ කියලා. ඉටිපන්දම පත්තු කරලා හිතනවා මොන වගේ පොරොන්දුවක්ද එයාට අමතක වුණේ. ඇයි එයාට මෙච්චර දුකක් දැනෙන්නේ කියලා. මේ සියදම ගොබ්ලින්ට ඇහෙනවා. ජීවුන්ටක් එයා
ගැහැව මේ සාපෙන් බේර ගන්න කියලා ඉටිපන්දම නිමනවා. ඒකම ගොබ්ලින් ගෙන් දුම්පිට වෙනවා. ජීවසුමත් පිච්චිලා යනවා. ජීවුන්ටක් ළඟින් ගොබ්ලින් මතු වෙනවා. ගොබ්ලින් ජීවුන්ටක්ව බදා ගන්නවා. ජීවුන්ටක් අඬනවා. ඊට පස්සේ එයා ඇයි අඬන්නේ කියලා හිතා ගන්න බැරුව ගොබ්ලින් කවුද කියලා අහනවා. ගොබ්ලින්ගේ රජ කාලේ ඇඳුම හින්දා ජීවුන්ටක් හිතන්නේ එයා නාට්‍යක නළුවෙක් කියලායි. ජීවුන්ටක්ගේ ID එක බලලා ගොබ්ලින් කියනවා. එහෙනම් බලාපොරොත්තුව ඉෂ්ට කරගත්තා කියලා. ඩ්‍රාමා ඩිපාර්ට්මන්ට් එක අනිත් බිල්ඩින් එකේ කියලා ජීවුන්ටක් එතනින් යනවා. දැන් ඩොක්වා කම්පැනි එකේ ටීම් ලීඩර් කෙනෙක්. තාමත් සභාපති තමයි කිම්. ගොබ්ලින් කම්පැනි එකට ඇවිත් ඩොක්වාට කතා කරනවා. ඒත් ඩොක්වාට ගොබ්ලින්ව මතක නැහැ. ගොබ්ලින්ව ආරක්ෂකයෝ එළියට දාන්න හැදුවත් සභාපති කිම් කතා කරන්න දෙනවා. ගොබ්ලින් ඩොක්වාට කියනවා එයා තමයි ඩොක්වාගේ මාමා සහෝදරයා වෙන කෙනා කියලා. හැබැයි ඩොක්වා ගණන් ගන්නේ නැතුව එතනින් යනවා. ලන්ච් එක ගන්න ගමන් ඩොක්වා කියනවා එයාගේ සීයයි එයයි විතරක් දන්න මාමා ගැන පිසු මිනිහෙක් දන්නේ කොහොමද කියලා. කොහොම වුණත් ඩොක්වා එයාගේ අංකල් ගැන දන්නේ නැහැ කියලා පේනවා. මොකද සභාපති කිම් අහනවා බැරි වෙලා හරි ඩොක්වාගේ අංකල්ගේ නම කිම් ෂින්ද කියලා. ඒත් ඩොක්වා කියන්නේ එයාලගේ ෆැමිලි නේම් එක යූ මිසක් කිම් නෙමෙයි කියලායි. මේ අතරේ ගොබ්ලින් චිකන් ෂොප් එකේ එළියේ ඉඳන් සනී දිහා බලාගෙන ඉන්නවා. සනී ගොබ්ලින්ව දැකලා කුතුහලෙන් වගේ බලාගෙන ඉද්දි කස්ටමර් කෙනෙක් කතා කරනවා. සනී ආයෙත් ගොබ්ලින් හොයද්දි එයා අතුරු දහන් වෙලා. ගොබ්ලින් රිපර්ගේ ටී රූම් එක හංගලා තියෙන තාප්පේ ළඟට යනවා. රිපර් ගොබ්ලින්ව දකිනවා. පළවෙනි දවසේ රිපර්ව දැක්කා වගේම ගොබ්ලින් රිපර්ගේ තොප්පිය ගැන විහිළු කරනවා. රිපර් අහනවා ඔයා අදර අතුරු දහන් වෙලා ගියපු ගොබ්ලින් කියලා. ගොබ්ලින් හිතන්නේ රිපර්ටත් එයාව මතක නැහැ කියලා. ඒත් රිපර් ඇස්වල කඳුළු පුරවන් කියනවා එහෙනම් ඔයා අතුරු දහන් වෙලා නැහැ කියලා. ගොබ්ලින් දැනගන්නවා රිපර්ට එයාව මතකයි කියලා. ටී රූම් එකේදී ගොබ්ලින් අහනවා එයාව මතක තියෙන්නේ කොහොමද කියලා. රිපර්ට ඒ ගැන හරියටම කියන්න දන්නේ නැති වුණත් එයාට විශ්වාසයි ඒක දෙවියන්ගේ වැඩක් කියලා. මොකද එයාට මතකයි එයා ගොබ්ලින්ගේ ගෙදරාව පළවෙනි දවසේ ඩොක්වා පොරොන්දු වුණා කියලා රිපර්ගේ පැත්තේ ඉන්නවා කියලා. ඒකම ගෝඩ් මදර් එක්කදී දෙවියෝ කියනවා ඒක එයාගේ දුර්වලකමක් කියලා. ගෝඩ් මදර් ඒ වෙලාවේ කියනවා ජීවුන්ටග්ගේ ගොබ්ලින්ගේ ආදරය මතක හිටින එක්කෙනෙක් හරි තියන්න. ඒකෙනා රිපර් කරන්න කියලා. රිපර් අහනවා ගොබ්ලින්ගෙන් ආයෙත් ආවේ කොහොමද කියලා. ගොබ්ලින් කියන්නේ ගිවිසුම් ලාබිනට ස්තුතිවන්ත වෙන්නයි ආවේ කියලා. රිපර් ගොබ්ලින් ආපු එක ගැන සතුටු වෙනවා. රිපර් ගෝරියෝවේ සිද්ධියට ගොබ්ලින්ගෙන් සමාව ගන්නවා. ගොබ්ලින් ඔළුව හොලවලා සමාව දෙනවා. ඒකම රිපර් කියනවා ගොබ්ලින්ගේ කොණ්ඩේ කපන්න ඕනේ කියලා. ගොබ්ලින් ආයෙමත් කොණ්ඩේ කපලා අලුත් ඇඳුම් අඳිනවා. ගොබ්ලින් ගෙදරදී රිපර්ට කියනවා එහෙනම් අන්තිමට මම මගේම ගෙදරට ආවා කියලා. රිපර් කියනවා තාමත් ගෙදරට ගහපු ගිවිසුමේ අවුරුදු 10ක් එයාට ඉතුරු වෙලා තියෙනවා කියලා. ගොබ්ලින් සනී ගැන අහද්දි රිපර් කියන්නේ ඒ දෙන්න දැන් හම්බ වෙන්නේ නැහැ කියලා. රිපර් ජීවුන්ටක් ගැන අහද්දි ගොබ්ලින් කියනවා එයාට ගොබ්ලින්ව මතක නැහැ කියලා. ආයෙත් ගෙදර ලොක්කේ කරින්න සද්ද ඇහෙනවා. රිපර් කලබල වෙනවා ඩොක්වා එනවා කියලා. ගොබ්ලින් සෝෆා එක පිටිපස්සේ හැංගෙනවා. ඩොක්වා ඇවිල්ලා රිපර් ගෙන් ආනෝ බියර් බෝතල් දෙකක් තියෙන්නේ ඇයි කියලා. රිපර් කියන්නේ එයා ඒව මික්ස් කරලායි බොන්නේ කියලා. ඩොක්වා ගොබ්ලින්ගේ කකුල් දෙක දැකලා ඒ ගැන අහනවා. ගොබ්ලින් හැංගුණ තැනින් එළියට එනවා. ඩොක්වා ගොබ්ලින්ව අඳුර ගන්නවා. කම්පැනි එකට ආවනේ කියලා. ගොබ්ලින් කියනවා එයා රිපර්ගේ අලුත් යාළුවෙක් කියලා. එතකොටම රිපර් ගොබ්ලින් දැන් යනවා කියලාත් අතවනලා බායි කියනවා. ගොබ්ලින් ඉස්සරහා දොර ඇරගෙන එළියට ගියත් ජීවුන්ටගේ කාමරයට ගිහිල්ලා දොර වහ ගන්නවා. ඩොක්වාට සද්ද ඇවිල්ලා රිපර් ගෙන් අහද්දි රිපර් කියනවා එයාට මොකුත් ඇහුනේ නැහැ කියලා. කරන්න දෙයක් නැති වෙද්දි රිපර් ඩොක්වාට කතා කරලා එයාගේ ඇස් දිහා බලන්න කියනවා. මේ අතරේ ගෙදරදී ජීවුන්ටක්ට මතක් වෙනවා ගොබ්ලින් එයාව බදාගත්තු හැටි. පහුවදා රේඩියෝ වැඩසටහනේ ඩීජේ උෂ්ණත්වය අංශක 2ට බැහැලා කියනවා වෙනුවට 22ට බැහැලා කියනවා. ජීවුන්ටක්ගේ බොස් ඒකට කෑ ගහනවා. ඒකම බිල්ඩින් එකෙන් එළිය උෂ්ණත්වය අංශක 22 වෙලාලු. ජීවුන්ටක් එළියට දුවගෙන එනවා. ඉස්සරහා පීච් ගහේ මල් පිපිලා. ගොබ්ලින් ජීවුන්ටක් දිහා බලාගෙන ඉඳලා යනවා. කැෆේ එකේදී වැඩ කරන ගමන් ජීවුන්ටක් ගොබ්ලින් කවුද කියලා හිත හිත එතන තියෙන ඉටිපන්දම නිමනවා. ගොබ්ලින් මතු වෙනවා. ගොබ්ලින්ව දකින ජීවුන්ටක්ගේ ඇස්වල කඳුළු පිරෙනවා. ඒත් එයා දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. ජීවුන්ටක් අහනවා ගොබ්ලින් කවුද කියලා. ඒ වගේම එයා කියනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එනේ ඉඳා ගොබ්ලින්ට යන්න කියලා. ඒත් ගොබ්ලින් ඒක විශ්වාස කරන්නේ නැහැ. ජීවුන්ටක් අහනවා ගොබ්ලින් මුකුත් ඕඩර් කරන්නේ නැද්ද කියලා. ගොබ්ලින් බීම එකක් ගත්තට එයා ළඟ සල්ලි නැති ඉඳා. ජීවුන්ටක් බනිනවා එයාට ගෙවන්න වොන් 5000ක්වත් ළඟ නැද්ද කියලා. ඊට පස්සේ ගොබ්ලින් මොන පැත්තටද යන්නේ කියලා අහලා ඊට විරුද්ධ පැත්තට එයා යනවා. ගොබ්ලින් ඒ ගමන් ඇවිල්ලා රිපර්ගෙන් වොන් 5000ක් ඉල්ලනවා. රිපර් අහක බලාගෙන දෙනවා. ආයෙත් ඇවිල්ලා වොන් 10000ක් ඉල්ලනවා. රිපර් ආයෙත් දෙනවා. ආයෙත් ඇවිල්ලා වොන් 100000ක් ඉල්ලනවා. රිපර්ට දැන් මේක එපා වෙලා. එයා ගොබ්ලින්ට කියනවා දෙවියන්ට හේතුවක් ඇති ඔයාව මටම මතක හිටින්න කියලා. ගොබ්ලින් රත්තරන් මවන්න හදද්දි රිපර් කියනවා ඉස්සර වගේ නෙමේ දැන් රත්තරන් වලට අංකයක් තියෙනවා කියලා. ගොබ්ලින් කල්පනා කරලා ඩොක්වාගේ ගෙදරින් මතු වෙනවා. ඩොක්වා ෂොක් වෙනවා. ගෙදර හැම දොරක්ම ලොක් කරලා තියෙද්දි ගොබ්ලින් කොහොමද ආවේ කියලා. ගොබ්ලින් කියනවා මම ගින්දර සහ වතුර, එළිය සහ අඳුර කියලා. එයා කිම්ෂින් කියලා අඳුන්වලා දෙනවා. සභාපති කිම් දැනගන්නවා එහෙනම් මෙයයි සීයා කියපු කිම්ෂින් කියලා. ඒකම වහින්න ගන්නවා. ගොබ්ලින්ගේ ඇඟේ නිල් දැල්ලක් පිට
වෙනවා. ගොබ්ලින් ඉල්ලනවා එයාට ක්‍රෙඩිට් කාඩ් එකකුයි ගේකුයි බෑන කෙනෙකුයි ඕනේ කියලා. ඉතුරුවා ඩොක්වාට තියාගන්න කියනවා. මොකද ඒවා ගොඩනැගුවේ ඩොක්වාගේ පරම්පරාවයයි කියලා. සභාපති කිම් මේ හැමදේම දෙන්නම් කියනවා. ගොබ්ලින් කියනවා බෑන විදියට ඩොක්වා ඕනේ කියලා. ඩොක්වාට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ජීවුන්ටක්ගේ වැඩසටහනට ඇඩ් ඔක්කොම නැති වෙලා. බොස් කෑ ගහනවා අනුග්‍රාහකයෙක් හොයාගෙන ආවේ නැත්නම් අස් කරලා දානවා කියලා. ජීවුන්ටක් බුක් ෂොප් එකට වෙලා එපා වෙලා වගේ ඉද්දි ගොබ්ලින් නැවිත් අහම්බෙන් හම්බ වුණා වගේ පෙන්නනවා. දෙන්න කතා කර කර ඇවිදින අතරේ ජීවුන්ටක් කියනවා එයාගේ වොන් 5000 දෙන්න කියලා. ගොබ්ලින් ආනවා සල්ලි දුන්නොත් ආයේ හම්බ වෙනවද කියලා. ජීවුන්ටක් කියනවා ආයේ ආවොත් පොලිසියට කියනවා කියලා. ගොබ්ලින් කියනවා ජීවුන්ටක් කරන රේඩියෝ වැඩසටහන අහනවා කියලා. ජීවුන්ටක් අහනවා ගොබ්ලින් ඇත්තටම කවුද කියලා. ගොබ්ලින් වටපිට බලලා ලොකු ලීබඩු කම්පැනි එකක් පෙන්නලා ඒකේ වැඩිම කොටස් වල අයිතිය තියෙන්නේ එයාට කියනවා. ජීවුන්ටක් ඒක විශ්වාස කරන්නේ නැති වුණාම ඔප්පු කරලා පෙන්නන්නම් කියනවා. අවවදා ජීවුන්ටක්ට සභාපති කිම් කම්පැනි එකට කතා කරලා රේඩියෝ වැඩසටහනේ අනුග්‍රාහකයා විදියට කොන්ත්‍රාත් එක සයින් කරනවා. ජීවුන්ටක් දැනගන්නවා ගොබ්ලින් කිව්ව කතාව ඇත්ත කියලා. එයා සභාපතිගෙන් ගොබ්ලින්ගේ නම්බර එක ඉල්ලද්දි සභාපති ජීවුන්ටක්ගේ නම්බර එක ඉල්ලගෙන ගොබ්ලින්ට දෙන්නම් කියනවා. ජීවුන්ටක් ගොබ්ලින්ගේ නම අහද්දි සභාපති කියන්නේ යූෂින් කියලා. අවවදා ජීවුන්ටක් රේඩියෝ ස්ටේෂන් එකට ආවම හැමෝම විශ් කරනවා. මොකද ඒ වගේ ෆේමස් කම්පැනි එකකින් අනුග්‍රහය ගන්න පුළුවන් වුණාට ජීවුන්ටක් හැමෝටම කියනවා එයාටත් ඒ ගැන හිතාගන්න බෑ කියලා. එයාලගේ අලුත් වැඩසටහන ගැන ඒ වෙලාවේදී එයාලා කතා වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් නැති වුණ කෙනෙක් හොයනවනම් ෆොටෝ එකක් එව්වොත් ඒකේ නම සම්බන්ධ කරලා දෙනවා කියන අයිඩියා එක ගැන. කැෆේ එකේදී මේ අයිඩියා එක යාළුවට කිව්වම එයා කියන්නේ ඒකෙන් ජීවුන්ටක්ට කිම්සින් කියන කෙනාව හොයාගන්න කියලායි. එයා කතා කරන්නේ ජීවුන්ටක් ගොබ්ලින් අතුරුදහන් වෙච්ච දවසේ ගොබ්ලින්ව අමතක කරන්න එපා කියලා එයා ගැන ලියාගත් එක ගැන. යාළුවා හිතන්නේ ජීවුන්ටක් ලියන්නේ නැත්තේ අවතාරයක් ගැන වෙන්නේ නැති කියලා. ජීවුන්ටක් කියන විදියට එයාට අවුරුදු 10කින් අවතාර පෙනිලා නැහැ. ජීවුන්ටක් ගෙදර ඇවිත් ගොබ්ලින් ගැන ලියපුවා බලලා ඒකේ තියෙන්නේ කවුරු ගැන වෙන්නේ නැතිද කියලා හිතනවා. මේ අතරේ ඩොක්වා ලියුමකුත් අරන් රිපර්ලා ළඟට එනවා. ඒක කැනඩාව ඉඳන් එයාගේ පරණ බිල්ඩින් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. පරණ බිල්ඩින් එක කියන්නේ සනීගේ කලින් චිකන් ෂොප් එක. ලියුම තියෙන්නේ ජීවුන්ටක්ගේ නමට. රිපර් කියනවා ඒක ගොබ්ලින්ට ගිහින් දෙන්න කියලා. ඒත් ඒකට හේතු පැහැදිලි කරන්න වෙන හින්දා රිපර් කියනවා ජීවුන්ටක් සනීගේ ගෙවල් ළඟ පදිංචියට ගියා. ඒ හින්දා ලියුම සනීට දෙන්න කියලා. ඩොක්වා එයා ගිහින් දෙන්නම් කියලා කිව්වත් දෙන්නගෙන් කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ. ගොබ්ලින් රිපර්ට කියනවා සනීට රිපර්ව මතක නැති හින්දා රිපර්ට මේක ගිහින් දෙන්න කියලා. රිපර් අවුරුදු 10කට පස්සේ සනීගේ චිකන් ෂොප් එකට යනවා. හැබැයි එදා සනී චිකන් ෂොප් එකට ඇවිල්ලා නැහැ. ඊළඟ දවසේ ෂොප් එකට යන රිපර් සනී නැහැ කියලා දැනගත්තාම ලියුම වැඩ කරන කෙනාට දීලා සනීට දෙන්න කියලා යනවා. ආපහු එද්දි සනී රිපර්ව පහු කරගෙන ගිහිල්ලා ආයෙත් හැරිලා බලනවා. රිපර්ත් සනී දිහා බලාගෙන ඉන්නවා. හැබැයි සනී රිපර්ව අඳුරන්නේ නැහැ වගේ ආපහු යනවා. සනී ලියුම ජීවුන්ටක්ට දීලා කියනවා ඒක කැනඩාවෙන් එයාගේ පරණ ෂොප් එකට ඇවිල්ලා තියෙන්නේ. ලස්සන කොල්ලෙක් ඇවිල්ලා තමයි ලියුම දීලා ගිහිල්ලා තියෙන්නේ කියලා. සනී CCTV බලද්දි තමයි දැකලා තියෙන්නේ රිපර් ලස්සනයි කියලා. ජීවුන්ටක් කල්පනා කරනවා ඒ ලියුම මොකක් වෙන්නේ නැතිද කියලා. මොකද ලියුමේ තියෙන්නේ එයාගේ මත් අකුරු කියලා ජීවුන්ටක් අඳුර ගන්නවා. ලියුම ලියලා තියෙන්නේ ජීවුන්ටක් එයාගේ අම්මට. එයා අම්මට ගොබ්ලින් ගැනයි. එයා දොර ඇරලා කැනඩාවට ගියපු හැටි ගැනයි කියලා තියෙනවා. ගොබ්ලින්ගේ නම කියලා නැහැ ඒකේ. ඒක ලියලා තියෙන්නේ කැනඩාවේ ඉඳන්. ජීවුන්ටක් පුදුම වෙනවා එයාට තාම පාස්පෝර්ට් එකක්වත් නැතුව කැනඩාවේ ඉඳන් ලියුම් ලිව්වේ කොහොමද කියලා. එයා හිතනවා ලියුමේ තියෙන්නේ කිම්ෂින් ගැනද කියලා. එතකොටම ගොබ්ලින් ජීවුන්ටක්ට කෝල් කරනවා. ජීවුන්ටක් එකපාරම එතනින් නිටිපන්දම නිමලා ගොබ්ලින් එක්ක කතා කරනවා. ගොබ්ලින් රේඩියෝ ස්ටේෂන් එකෙන් මතු වෙලා වටපිට බලනවා. ජීවුන්ටක්ට ගොබ්ලින්ව පේන්නේ නැහැ. ගොබ්ලින් අහනවා එයා කෝල් එකක් ගන්න කලද බලන් හිටියේ කියලා. ජීවුන්ටක් සතුටින් උඩපනින ගමන් සංසුන් කටහඬින් කියනවා එයා විසීහිඳ නම්බර් එක දුන්නා කියලාවත් මතක නැහැ කියලා. මේක ගොබ්ලින් දකිනවා. ජීවුන්ටක් ගොබ්ලින්ට අනුග්‍රහය දුන්නට ස්තුති කරනවා. ගොබ්ලින් ජීවුන්ටක්ගෙන් නැවිදින්න යන්න අහනවා. ජීවුන්ටක් රේඩියෝ ස්ටේෂන් එක තියෙන තැන කියනවා. දෙන බිත්තියෙන් දෙපැත්ත ඉඳගෙන තමයි කතා කරන්නේ. ඒ වෙලාවේ ගොබ්ලින් ජීවුන්ටක්ට ඩේට් එකකට යන්න කතා කරනවා. ඇවිදින ගමන් ගොබ්ලින් ජීවුන්ටක්ට කියනවා ජීවුන්ටක් තමයි එයාගේ නම්බර් එක දන්න එකම ගෑනු ළමයා කියලා. මොකද එයා දැනුයි ෆෝන් එකක් ගත්තේ කියලා. ඒ වෙලාවේ ජීවුන්ටක්ගේ ෆෝන් එකේ ඇලාම් එක වදිනවත් එක්කම එයා බෙහෙත් බොනවා. ගොබ්ලින් අහනවා බෙහෙත් බොන්නේ ඇයි කියලා. ජීවුන්ටක් කියන විදියට ඒ බෙහෙත් පපුය අමාරුවකටයි ගන්නෙ. හැබැයි එයාට මතක නැහැ කවද ඉඳන්ද එයා අසනීප වුණේ කියලා. ඊට පස්සේ ජීවුන්ටක් කියනවා එයා වැකේෂන් එකකට රට යනවා කියලා. එයා බය වෙලා ඉන්නේ පළවෙනි වතාවට යන හින්දා. හැබැයි ගොබ්ලින් කියනවා ජීවුන්ටක් එහෙ කෙනෙක් වගේම හැසිරෙයි. ඒ හින්දා බය වෙන්න එපා කියලා. ජීවුන්ටක් පාස්පෝර්ට් අදලා ජොබ් එකෙන් ලීව් ගන්නවා. එයා සනීට රට යන එක ගැන කියලා කියනවා එයාට එහෙදි ප්‍රශ්නවලට සමහර විට උත්තරයක් හම්බ වෙයි කියලා. ඒ වගේම එයා සනීගෙන් අහනවා සල්ලි තිබිලත් ෂොප් එක වෙන තැනකට ගෙනියන්නේ නැත්තේ ඇයි කියලා. සනී කියන්නේ එයා ඒ බිල්ඩින් එක සල්ලි වලට ගත්තා. මොකද වෙන බිල්ඩින් එකකට යන්න කැමති නැති හින්දා කියලා. ජීවුන්ටක් කැනඩා
වැඩාවට යන්නේ. එයා කෙලින්ම යන්නේ අර ලියුම ආපු ඇඩ්‍රස් එක තියෙන හෝටල් එකටයි. රිසෙප්ෂන් එකෙන් ලියුම පෙන්නලා ආපුවාම උත්තර දෙන්නේ කොරියන් වලින් හින්දා ජීවුන්ටක් පුදුම වෙනවා. එයා දැනගන්නවා මේ හෝටල් එකේ අයිතිකාරයා කොරියන් කියලා. හෝටල් එකේ ලෙටර් බොක්ස් එකක් ළඟට ජීවුන්ටක්ව එකගෙන ගිහිල්ලා කියනවා හෝටල් එකේ ලෙටර් බොක්ස් ඔක්කොම අලුත් වැඩියා කරපු වෙලාවේ ඒක හිර වෙලා තිබුණා. අවුරුදු 10ක් පරණ ලියුම යාලට හම්බ වුණා කියලා. එයාලා සමාවිල්ලනවා ඒක පරක්කු වුණාට. ජීවුන්ටක් එදා එහි හැමතැනම ඇවිදිනවා. මේ අතර රිපර් සනීව මුලින් හම්බ වුණ පාලමුඩට වෙලා බලන් ඉන්නවා. තනී ෂොප් එකට වෙලා සෝජු බොන ගමන් කලින් දවස්වල වගේම එළිය බලන් ඉන්නවා. ජීවුන්ටක් ඇවිදින ගමන් ඉදි රතුපාට දොරක් දැකලා ටිකක් වෙලා බලන් ඉන්නවා. ඒත් එක්කම ගොබ්ලින් දොරෙන් එළියට එනවා. ජීවුන්ටක්ව දැක්ක ගමන් එයා අනිත් පැත්තට හැරෙනවා. ජීවුන්ටක් අහනවා එයාගේ පස්සෙන් කැනඩාවටත් ආවද කියලා. ගොබ්ලින් බිස්නස් ට්‍රිප් එකක් ආවා කියලා මග අරින්න හැදුවත් හරියන්නේ නැහැ. ගොබ්ලින් කියනවා එයා ජීවුන්ටක්ගේ රේඩියෝ වැඩසටහනේ අනුග්‍රහයකයා. අනික් එක ජීවුන්ටක් එයාව කෑමකට එක්කගෙන යන්නම් කිව්වා කියලා. ඒක අහපු ගමන් ජීවුන්ටක් ගොබ්ලින්ව හරි ආදරෙන් ඩිනර් එකකට එක්කන් යනවා. මේ විදිහට ගොබ්ලින් ඩ්‍රාමාවේ 14 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ජීවුන්ටක්ගේ මතකයේ ආයමත් එයිද? ගොබ්ලින් ජීවුන්ටක්ට වෙච්ච හැමදේම කියයිද? රිපර් සනී ආයෙත් මුණ ගැහෙයිද? මේ අයගේ දෛවය ආයෙත් මොන පැත්තට හැරෙයිද? එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.